तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पञ्चसिक्खापदानि पाणातिपाता वेरमणी सिक्खापदं अभिन्नादाना वेरमणी सिक्खापदं कामेषु मिथ्याचारा वेरमणी सिक्खापदं मुसावादा वेरमणी सिक्खापदं सुरामेरय मद्यपमादत्थाना वेरमणी सिक्खापदं पिन्वत्नी रतवसिया हकिता उद्योगयन युक्तव गुणधर्म आरक्षा किरीमट सूदानम्व තමන්ගේ මුළු කාලයම ගත කරන්නට පිළියෙල වී තිබෙන මේ අවස්ථාවේහි ඔවුන්ගේ සිත් යොමු කරන්නට සෑහෙන කරුණු සල්පයක් මේ ගෙවිගෙන යන අවුරුද්දේදී ප්‍රකාශ කිරීම කාලෝචිතේ යනු මාගේ හැඟීමයි ඒ සඳහා අප රටේ බෞද්ධයන්ට නිතර පුරුදුව තිබෙන දවසකට දසලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිල්පද වශයෙන් කියන පන්සිල් ගැන මඳක් සිත් යොමු කරවීමයි මේ වෙලාවේ මා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ පන්සිල් පමණ එක් ක්‍රමයකින් කියතොත් මේ රටේ බෞද්ධයන් අතර භාවිත වන ප්‍රචාරයට පැමිණ තිබෙන වෙන කිසිවක්ම නැහැ කියලා කියන්නට හිතුව තිබෙනවා දවසකට සමහර කෙනෙකුන් එක්වරක් දෙවරක් පමණක් නොව තුන් හතර වරකුත් සමහර විට හත් අට වරකුත් ඒ ඒ අවස්ථාවන්හි පන්සිල්පද කීම පන්සිල්පද කීම බෞද්ධයන් පුරුද්දක් කොටගෙන පවත්වනවා නමුත් එය හරියට තේරුම්ගෙන එයින් අදහස් කරන කාරණය ජීවිතයට වැද්ද ගන්නා පරිදි ජීවිතය සකස් කර ගන්නා පරිදි ජීවිතය උසස් වන ක්‍රියාමාර්ගයක් වන පරිදි එය පාවිච්චි කරනවද ක්‍රියාවේ යොදනවද යන කාරණය පිළිබඳව මේ අවස්ථාවේ බෞද්ධයන්ගේ සිත් ඉතා තදින් යොමු කරවීම අවශ්‍ය යනු මාගේ හැඟීමයි විශේෂයෙන් පන්සිල් යනුවෙන් අදහස් කරන්නේ මා මුලින් දැක්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ විභංග ප්‍රකරණයේ එන ධර්ම පාඨයේ හැටියෙන් පෙන්වන ශික්ෂාපද පහ වචනයෙන් කියලා සමාදානයක් වශයෙන් එය රැගෙන ඒ අනුව තමන්ගේ සිත් සතන් සකස් කර ගැනීමයි එයින් බලාපොරොත්තු වන්නට ඕනෑ කරන කාරණය. මෙහි ඒ ශික්ෂාපද පහෙන් අදහස් කරන ප්‍රධාන කාරණ ගැන සිත් යොමු කරතොත් එය කනිකර බෞද්ධයන්ට පමණක් වෙන්දුවක් හැටියට නොව මොනම ආගමක් නමුත් අදහන
ශිෂ්ට ජනතාවක් විසින් ඉතා ආදරයෙන් සැලකිය යුතුව තිබෙන ඉතා ආදරයෙන් සම්භාවන කළ යුතුව තිබෙන ඉතා ආදරයෙන් පිළිපැද්ද යුතුව තිබෙන කරුණු පහක් බව සලකා ගන්නට පුළුවන්කම තිබෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙවි මිනිසුන් සහිත මුළු ලෝකයා කෙරෙහි පතල මහත් කරුණාවෙන් දේශනා කොට වදාරා තිබෙන මෙබඳු කරුණු සම්බන්ධව සිත් යොමු කොට සලකා බලතොත් මොන ජාතියකටවත් මොන ලබ්ධියකටවත් මොන පුද්ගල කොට්ඨාසයකටවත් විශේෂයක් නොකොට හැම දිනාතම පොදු වශයෙන් සාධාරණ වශයෙන් හැම දිනාගේම යහපතට අභිවෘද්ධියට කාරණ වන හැටියට මේ කරුණු ගන්නට යොදන්නට පිළිපදින්නට පුළුවන්කම තිබෙනමයි කියන කාරණය සැලකිල්ලෙන් සිතා බැලිය යුතුව තිබෙනවා සත්වඝාතනය අනුන් නැත්නම් අනුන්ට කරන හිංසාව අනුන් සංසක දෙයක් පැහැර ගැනීම චරිත දූෂණය සත්‍යය වලහා කතා කිරීම මද්‍යපානය ජනමේ කරුණු පහ මොනතරම් සමාජයක දූෂණයට හේතුවන කරුණුද යන බව ජාතියක් වශයෙන් වේවා ආගමක් වශයෙන් වේවා වෙන් නොකොට සලකන්නට යුතුකම තිබෙනවා නොවේද කියන එක නුවණැති අයගේ කල්පනාවට භාජන විය යුතුයි මේ කරුණු පහෙන් වෙන් වන්නට තමා තුළ ඇති කරගන්න අදිස්ථානයක් වචනයෙන් ප්‍රකාශ කරන විට පන්සිල් ගැනීමයි කියලා සිල්පද පහකින් කියවෙනවා වචනයෙන් කියනකොට සිල්පද පහකින් කියවෙන නමුත් ඒ සිල්පද පහ කීම් පමණින් සීල සමාදානයක් ඇති වුණාය කියලා තේරුම් ගන්නට සලකන්නට යුතුකමක් නැහැ සීල සමාදානයක් ඇති වුණොත් සීල සංරක්ෂණයක් ඇතිවන්නට අවකාශයකුත් එතන බොහෝ සෙයින් ඇත්තේ නැ කියන කාරණය සලකන්නට ඕනේ ඒ සමාදානයයි කියන එක වචන මාත්‍රයෙන් පමණක් නොව අදිස්ථානයෙන් සිතින් පමණකින් උනත් ඇති කරගන්නට පුළුවනි එහෙම සිතින් පමණින් වේවා සිල්පද කීමෙන් වේවා ඇති කරගන්න සමාදානයක් අනුව එහි සංරක් පිළිපැදීමක් බලාපොරොත්තු වන්නට පුළුවන් නමුත් සමාදානයක් නැතිවත් සම්පත්ත විරති හැටියට පව්වලින් වලකින ක්‍රමයක් ගැන ආගමිහි පෙන්වා තිබෙනවා ඒ කාරණේ ගැනත් මා කරුණු ටිකක් පස්සේ පෙන්වා දෙන්නට බලනවා නමුත් ප්‍රධාන වශයෙන් බෞද්ධයන් අතර පුරුදු වෙලා තිබෙන හැටියට මේ සීල සමාදානය සීල රක්ෂණයට මාර්ගයක් හැටියට උපාය මාර්ගයක් හැටියට පිළියෙල වී තිබේද යන්න ගැනයි බොහෝ සෙයින්ම සිත් යොමු කළ යුතුව තිබෙන්නේ සත්ව හිංසාව අන්සතු දෙයක් පැහැර ගැනීම චරිත දූෂණය සත්‍යය වලහා කතා කිරීම මද්‍යපානය ජනමේ වැරදි පහ ඉතාම දරුණු නරක චරිත දූෂණයට ඉවහල් වන වැරදි හැටියට හැම දෙනෙකුම පිළිගනිතත් සිල්පද සමාදන් වන අවස්ථාවේ නැත්නම් සිල්පද කටින් කියන අවස්ථාවේ ඒ වැරදිවලින් වෙන්වන අදහස තමා තුළ පහළ කරගෙනම ඒ සිල්පද කියනවද කියන කාරණයයි ඌනෑකමින් සලකා බැලිය යුතුව තිබෙන්නේ සිල්පදවල තේරුම දැනගෙන එයින් උගන්නන වැරදිවලින් වෙන්වෙනවයි කියන අදහස ඇති කරගෙන ඒ සිල්පද කියතොත් ඒ වැරදිවලින් වෙන්වීම පිළිබඳව තමා තුළ පහළවන කුසලචිත්ත වීති සමග යෙදෙන විරතිය ප්‍රධාන කොට ඇති චෛතසික ධර්ම සමූහයක් එහි සීල වශයෙන් ගණන් ගනු ලබන බව සැලකිය යුතුයි
නිරති වේරමණී අතිරියා අකරණං අනජ්ජාපත්ති වේලා අනතික්කමෝ සේතුඝාතෝ යන ආදි මේ වචන වලින් පෙන්වා තිබෙන්නේ ප්‍රධාන වශයෙන් එක් අදහසක්. වැළැක්ම වෙන්වීම අක්‍රියාව නොකිරීම යන ආදි අදහස් එහි ගැඹුව තිබෙනවා. පව්කම් වලින් වෙන්වීම පව්කම් නොකිරීම යන අදහස එහි ප්‍රමුඛ වශයෙන් සැලකිය යුතුව තිබෙනවා. සත්ව හිංසාව ආදි කොට ඇති වැරදි පහකින් වෙන්වීම හෝ ඒ වැරදි පහ නොකිරීමය කියන අදහස තමාගේ සිත සමග පහළ වන විට ඒ සිත්හි යෙදෙන්නට ඕන කරන විරතියයි එහි ප්‍රධාන චෛතසිකය වන්නේ, ප්‍රධාන සීලය වන්නේ. ඒ විරතිය පමණක්ම නොව පටිසම්භිදා ක්‍රමයේ හැටියට පෙන්වනකොට ඒ අනුව ලැබෙන්නට තිබෙන කාමාවචර කුසල් සිතත් සමග පහළ විය හැකි කුසල චෛතසික බොහෝ ගණනක් අටතිසකට සමීප ගණනක් එබඳු අවස්ථාවක ලැබෙන්නට පුළුවන්කම ඇති බවත් ඒ සියල්ල සීල වශයෙන් ගණන්ගත යුතු බවත් ධර්මානුකූලව තේරුම් ගත යුතුයි. අට්ඨතිංසාපි ලබ්භන්ති කාමාවචර සෝභනේ යනුවෙන් පෙන්වලා තිබෙන හැටියට කාමාවචර කුසල් සිතක් සමග යෙදෙන්නට පුළුවන් චෛතසික ධර්ම 38ක් අතුරෙන් වැඩි ගණනක් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි යන ආදි ශික්ෂාපදයක් සමාදන් වන විට ඒ ශික්ෂාපදයෙන් අදහස් කරන දේ තමන්ගේ සිත්හි යෙදෙතොත් ඒ සිත සමග ලැබෙන්නට පුළුවන්කම තිබෙන බව සැලකිය යුතුයි. 38කට සමීප ගණනක් තියා මෙහි දක්වන්නේ ස්ථිර වශයෙන්ම ගණන සඳහන් නොකරන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව විරති ආදි ධර්ම කීපයක් එක විට ලැබෙන්නට අවකාශ නැති නිසායි. මාර්ගසිතක හැර පිටග්ජන සිතක එක් විටක සම්මා වාචා විරතියක් සම්මා කම්මන්ත විරතියක් සම්මා ආජීව විරතියක් ලැබෙන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අර 38ට සල්පයක් අඩුවන්නට පුළුවන්කම තිබෙනවා. 38 වශයෙන් සැලකුවොත් එක් චිත්ත වීතියක යෙදෙන ජවන් සිත් අප අතරෙහි එක් එක් සිතක් සමග චෛතසික 38 බැගින් යෙදෙනවයි කියලා ගණන් ගත්තොත් එබඳු සත්ගුණයක් එනම් 266ක් එක්සිල් පදයක් ලැබෙන අවස්ථාවේදී තමා තුළ ලැබෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ 266ටම සිල්ය කියා නැත්නම් ඒ පානාතිපාත විරති සීල කියා පාවිච්චි කරන්නට පුළුවන්කම තිබෙනවා. සිල්පද පහ ඒ විදිහට සමාදන් වන විට 266 මෙන් 5 ගුණයක් එනම් 1330ක් ලැබෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ 1330 මා මුලින් කී පරිදි එක් චිත්තක්ෂණයක් සමග අර චෛතසික ධර්ම 38ම ලැබෙතොත් ලැබිය යුතු ගණනයි. ඊට වඩා ස්වල්පයක් අඩුවන්නට පුළුවන්කම තිබෙන නිසා 1330ම නොව ඊට ස්වල්ප ප්‍රමාණයක් අඩුවන්නට ඉඩ තිබෙනවා. කෙසේ හෝ වේවා මෙයින් තේරුම් ගත යුතුව තිබෙන්නේ එක් එක් සිල්පදයක් තේරුමක් ඇතිව තමන් සමාදන් වතොත් එසේ සමාදන් වන අවස්ථාවෙහි සිල් පහක් නොව 1300 ගණනක් ලැබෙන්නට පුළුවන්කම තිබෙන බවයි. ඒ අතරම තේරුමක්
නොසලකා තේරුමක් නොදැන ගිරවුන් කියන්නාක් මෙන් හාමුදුරුවන් හෝ වෙන කෙනෙක් කියවන විට සිල්පද කටින් පිටකිරීම් පමණකින් සමහර විට සිල් 1300 ගණනක් තබා පහක් තබා එකතුත් ලැබෙන්නට අවකාශ නොලැබී යන්නට පුළුවන්. විරතිය ප්‍රධාන කොට ඇති සිල් සමහර විට නොලැබුණත් පන්සිල්පද සමාදානයෙහි ප්‍රයෝජනයක් නැත්තේ නෑ. පන්සිල් ගැනීම යුතුකමක්ය බෞද්ධ චාරිත්‍රයක්ය කියලා සලකලා සමාදන් වන අවස්ථාවක වුවත් ඔවුන් තුළ චේතනාව ප්‍රමුඛ කොට ඇති චෛතසික ගණනක් ලැබෙන්නට අවකාශ තිබෙනවා. කුසල චෛතසික ගණනක් ලැබෙන්නට අවකාශ තිබෙනවා. පන්සිල්පද කියන අවස්ථාවක ඒ පුද්ගලයා තුළ එක් එක් සිල්පදයෙන් අදහස් කරන කාරණය සිත්ති තදින් ක්‍රියාවේ නොයෙදුනත් ශ්‍රද්ධාවක් මුල් කොටගෙන හොඳ අදහසකින් යුක්තවම ඒ සිල්පද කියන නිසායි අර මුලින් කී පරිදි චේතනාව ප්‍රධාන කොට ඇති චෛතසික ධර්ම කීපයක් ලැබෙන්නට අවකාශ තිබෙන්නේ. නමුත් එයින් අර සිල්පද සමාදානයෙන් ලැබෙන්නට ඕන කරන වේරමණී කියන වචනයට ගැළපෙන විරති ලැබෙන්නේ නැහැ. එසේ විරති ලැබෙන්නට නම් විරති සීල සම්පූර්ණ වන්නට නම් අර මුලින් කී පරිදි සීල 1300 ගණනක් පන්සිල් සමාදන් වීමේදී තමා තුළ ඇති වන්නට නම් තමා එක් එක් ශික්ෂාපදයෙහි අදහස ඉතාම හොඳින් පැහැදිලිව තේරුම්ගෙන එක් එක් වරදින් නිදහස් වෙමි යන අදහස තමා තුළ ඇති කරගෙන තමා දිවි යතත් ඒ වරදට අනුබල නොදී ඒ වරදින් වෙන් වෙමි යන අදහස තමා තුළ ඇති කරගත්තොත් ඒ සිත් සමගයි ලැබෙන්නේ අර මුලින් කී පරිදි ඒ සිල් සමූහය. විරති සිල් සමූහය ලැබෙන්නේ ඒ විදිහෙනුයි. මේ කියන කරුණු වලින් ඉතාම ඕනෑකමින් අප විසින් සලකාගත යුතුව තිබෙන්නේ වචනයෙන් සිල්පද කීම පමණක් සීල සමාදානයේ නොවන බවත් සිල් ගැනීම නොවන බවත් පන්සිල් ගත්තයි කියලා කියන්නට එයින් අවකාශ නොලැබෙන බවත් එක් එක් ශික්ෂාපදයක් තමන්ගේ කටින් පිටවන විටම ඒ ශික්ෂාපදයෙන් උගන්වන වරදින් නිදහස් වීම පිළිබඳ අදහස තමා තුළ ඇතිවීම පමණකින්ම එහි විරති සීලය වේරමණී සීලය තමා තුළ ලැබෙනවයි කියන කාරණයත් සැලකිය යුතු බවයි. මෙහි ප්‍රධාන කරුණු දෙකක් ඒ අනුව තමා සිටිය යුතුව තිබෙනවා. පන්සිල් ගන්නා පින්වතුන් තේරුම් ගත යුතුව තිබෙනවා. එක් කරුණක් එක් එක් ශික්ෂාපදය තමන්ගේ කටින් පිට කරන්නට පෙර ඒ ඒ ශික්ෂාපදය පිළිබඳ අදහස තමා දැනගෙන තිබීමයි. සිල් සමාදන් කරවනු ලබන අවස්ථාවල බොහෝ විට පරීක්ෂාවෙන් යුක්තව ඉඩ තියෙන හැම විටම ඒ සිල්පදවල අදහස පිළිබඳ අවබෝධයක් ඇද්ද නැද්ද කියලා විමසලා බලලා අවබෝධයක් නැති අවස්ථාවන්හි එහි තේරුම සිංහලෙනුත් පැහැදිලි කරලා කියන්නට උගන්වන්නට පුරුදු කරවන්නට දැන් සුදුසු අවස්ථාව පැමිණී තිබෙනවා නොවේද කියන කාරණය පන්සිල් ගන්න පන්සිල් දෙන පින්වතුන් තුළ දැන් ඇතිවිය යුතුව තිබෙනවා. ඒ ළඟට ඒ හැටියට ඒ පන්සිල් පදවල තේරුම් යම් හැටියකින් තමා දැනගෙන තිබුණ නමුත් එක් එක් ශික්ෂාපදයක් තමන්ගේ කටින් පිට කරනු ලබන අවස්ථාවෙහි ඒ පිළිබඳවම තමන්ගේ සිත් යොමු කරගෙන අනික් බාහිර කටයුතු වලින් සම්පූර්ණයෙන් වෙන් වෙලා සිල්පද කියන අතර අරෙහි මෙහෙ නොබලමින් වෙන වටපිට කරුණු ගැන කල්පනා නොකරමින් එක් එක් ශික්ෂාපදයෙන් උගන්වන අදහසම තමන්ගේ සිත තුළ ඇතිවන හැටියට ඒ ඒ සිල්පදය කීමෙන් පමණකුයි අර මුලින් දක්වන ලද පරිදි එක එක වරදින් නිදහස් වීම පිළිබඳ වූ විරති හෝ වේරමණී තමා තුළ ඇති කර ගන්නට ඉඩ ලැබෙන්නේ.
අපි බොහෝ ප්‍රසිද්ධ බෞද්ධයන් ප්‍රසිද්ධ හැටියට ක්‍රියා කරන බෞද්ධයන් ප්‍රසිද්ධස්ථාන වලදී පන්සිල් ගන්නා ක්‍රමය පිළිබඳ ඔවුන්ට ලැජ්ජාවන්නට තරම් කරුණු පරිහැටි වැටහුනොත් අවස්ථාව පැමිණ තිබෙනවයි කියන එක අප විසින් ප්‍රසිද්ධියේ පැහැදිලි කර දිය යුතුව තිබෙන කාරණයක්. සමහර විට අත් දෙක නළලට උස්සලා තබාගෙන පන්සිල් පද ටික කියන්නට තරමටවත් දැනුමක් ශිෂ්ට ගුණයක් පුරුද්දක් නැති ඇතමුන් බඩ දිහාට පපුව දිහාට පමණක් යන්තම් අත් දෙක උස් කරගෙන කිය අරහෙ බල බලා මෙහෙ බල බලා ඒ අතරත් නොයෙක් වැඩ සංවිධාන කරමින් වෙන අයට නොයෙක් වැඩ නියම කරමින් හාමුදුරුවන් කියනවට වෙනුව කටේ දිවේ නිග ඇවි සිල්පද පහ කී පමණින් එය පන්සිල් ගැනීමක් වෙනවද කියන කාරණය කල්පනා කළ යුතුව තිබෙනවා. හැම විටම උසස්ත යන බෞද්ධයන් අනුගමනය කරන්නට කලක් මුළුල්ලේ පිරිහිලා හිටපු ජනතාවක් හැටියට මේ රටේ ජනතාව බලාගෙන සිටිනවා පුරුදු වෙලා සිටිනවා. ඒ නිසා උසස්ත කියන බෞද්ධයන් නිතරම සාමාන්‍ය බෞද්ධ ජනතාවට ආදර්ශ ඇතිවන හැටියට ක්‍රියා කරන්නට ඔවුන්ගේ සිත් යොමු කරවීම ඒ සම්බන්ධව කරුණු දන්න කරුණු කල්පනා කරපු පින්වතුන්ට අයිති විශේෂයෙන් පැවිදි පින්වතුන්ට අයිති යුතුකමක් හැටියට අප විසින් මතක් කර දිය යුතුව තිබෙනවා. වැරැද්ද හැටියට පෙන්වන්නේ නැතිව කිසි කලක රටක් හදන්නට පුළුවන්කමක් නැහැ. ජනතාවක් හදන්නට පුළුවන්කමක් නැහැ. ජනතාවක් හදන අදහස රටක අනුශාසනය කිරීමෙහි යෙදී සිටින ගිහි පැවිදි දෙපක්ෂයේ තුලම ඉතාම තදින් ඇති කරගත යුතුව තිබෙනවා. රටක ජනතාවට හැදෙන්නට ඕන කරන කරුණු පෙන්වා දීමේදී හැම විටම වැරැද්ද දුටුතැන හැබැයි ඒ වැරැද්ද හරියටම මූණටම කඩා පැනලා කීමෙන් පමණක් මිනිසුන් හදන්නට පුළුවන්කම නැති නිසා එහෙම මූණට කඩා පැනලා කීම නොව වැරැද්ද බව ඔවුන්ට අවබෝධ වන හැටියට කරුණු පෙන්වා දීම ඉතාම අවශ්‍යව තිබෙනවා. කෙනෙකුගේ ලොකු මිනිහෙකුගේ අධිපතියෙකුගේ සල්ලි තියෙන කෙනෙකුගේ දේශපාලනඥයෙකුගේ බලවතෙකුගේ මූණට වඩා ඔහුගේ මූණ සතුටු කිරීමට වඩා තමන්ගේ ආගම තමන්ගේ රට තමන්ගේ ජනතාව ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දෙන ආදර්ශය ඔවුන්ගේ අභිවෘද්ධිය කැමැතිවීම ඔවුන්ගේ යහපත කැමැතිවීම උසස් කොට සලකන්නට හැම දෙනම කැමති වෙන්නට ඕනෑ කරන අවස්ථාව දැන් පැමිණ තිබෙනවා. බොහෝ විට මූණ සතුටු කරන අදහසින් මොනතරම් බලවත් කාරණයකදී හෝ වේවා මොනතරම් බලවත් වරදකදී වේවා එය පෙනෙන හැටියට අවබෝධ වන හැටියට ක්‍රියා නොකිරීම බලවත් වරදක්. මෙහි එක්තරා දෙයක් තියෙනවා. මෙයින් මා අදහස් කරන්නේ නෑ හැම විටම යම්කිසි වරදක් යම්කිසි කෙනෙකු කරන අවස්ථාවෙහි ඔහුගේ මූණටම ප්‍රසිද්ධියේ කියා පෑමෙන් ඔහු හදන්නට පුළුවන්කම තිබෙනවයි කියලා. කාලේ බුදුරජාණන් වහන්සේ උනත් කතා කළ යුතු අන්දම පෙන්නන තැන්වලදී කාලවාදී විනයවාදී අත්ථවාදී යන ආදී වචනවලින් පෙන්වලා තිබෙනවා. ඒවා ඒ කතා කරන අවස්ථාව බලාගෙන කතා කරන්නට ඕන. කතා කළාම එයින් වරදක් සිද්ධ වෙනවා නම් ඒ කතා කිරීමට වැඩිය හොඳයි නොකර ඉඳීම. ඒ නිසා තැන බලාගෙන අවස්ථාව බලාගෙන ඕනේ වරදකින් වුණත් කෙනෙක් නිදහස් කරන්නට. නමුත් ඒක පුළුවන්කම තියෙනවා හරියටම කෙලින්ම මූණට කඩා පැනලා කියන්නේ නැතිව කාරණය ඔහුට සුදුසු පරිදි අවබෝධ කරවන මාර්ග කොටකුත් තිබෙනවා. එබඳු මාර්ගවලින් ඒ වැරදි ඔවුන් තුළ ඇති කරවන්නට ඔහුගේ මූණ සතුටු කරනවට වැඩිය ලොකු කැමැත්තකින්
කරන්නට අපගේ හැඟීමක් අපගේ බලාපොරොත්තුවක් ඇති වෙන්න ඕනෑ කරනවා මේ වචන ටික මා කියන්නට ඕනෑ කලේ සමහර ප්‍රසිද්ධ සභාවල පන්සිල් දෙන අවස්ථාවන්හි පන්සිල් ගන්නා අවස්ථාවන්හි බෞද්ධයන් වතයෙන් මහත් ලැජ්ජාවකට පත්වන්නට තරම් ගුරුමය ආදී රටවල බෞද්ධයන් පන්සිල් සමාදන් ගන් වන විට ගුරුම තානාපතිතුමා ආදී පින්වතුන් එබඳු අවස්ථාවක පිළිපදින ශාන්ත තත්වය ගැන කල්පනා කරන විට අපේ රටේ බෞද්ධයන් ලොකු බෞද්ධයන් විශේෂයෙන් ලැජ්ජාවට පත්විය යුතුව තිබෙනවයි කියන කාරණය පැහැදිලි වන නිසායි මේ කරුණු සල්පේ මා පෙන්වන්නට ඕනෑ කෙලි. ඊළඟට මේ කියන දූෂණ ක්‍රියාවලින් වෙන්වීම පිළිබඳව එක් දෙයක් ශික්ෂාපද සමාදානයක් පන්තිල් කොටින් කියනවා නම් පන්තිල් ගැනිල්ලක් අවශ්‍ය නැහැ. වැරදි නොකරන නිසා කියලා යම් කෙනෙක් කල්පනා කරතොත් එයත් ආගමානුකූලව සැලකිය යුතුව තිබෙන වැරද්දක් හැටියට සැලකිය යුතුව තිබෙන දෙයක් හැටියට අප විසින් පෙන්වා දිය යුතුව තිබෙනවා. ඒකෙන් අදහස් කරන දේ මේකයි. පෘථග්ජන කිසිවෙකු මේ කියන වැරදි පහ එකක්වත් හද නොකරම රකින්නමද කියන කාරණය තීරණය කරන්නට කිසිවෙකුට බලුවන්කමක් නැහැ. ඒ කියන්නේ ඉතාම කොටින් ඒ වැරදි එකක්වත් හද නොකර රකින්නට පෘථග්ජනයෙකුට බලුවන්කමක් ඇත්තේ නැහැ. සමහර විට කොතෙකුත් අවස්ථාවල දැන් සත්ව හිංසාවක් තමා නොකිරීමත් අනුන් ලවා නොකරවීමත් සත්ව හිංසාවක් කිරීමට අනුබල නොදීමත් යන මේ කරුණු තුනම සම්පූර්ණ වන්නට කරුණු තුනෙන්ම අර පළමුවෙනි සීලය සම්පූර්ණ වෙනවයි කියන්නේ සලකන්නට ඕනේ. අනිත් ඒවත් ඒ වගේ. හොරකම වංචාව කපටිකම අනුන් රැවටීම යන ආදී දේට සමන් සම්බන්ධ නුනත් සමහර විටක අනුන් ලවා එය කරවන්නෙත් නැතිව එයට අනුබල දෙන්නෙත් නැතිව මත්පැන් බීම් ආදි ක්‍රියාවලදී තමා නොබිව්වත් අනුන්ට දෙන්නෙත් නැතිව බීම පිළිබඳ කාරණයකදී පොඩ්ඩක්වත් අනුබල දෙන්නෙත් නැතිව ක්‍රියා කරන තරමට මාර්ගඵලයකට නොපෙමුණු පින්වතුන් තුළ අදහසක් සම්පූර්ණයෙන්ම පවතිනවද කියන කාරණය කල්පනා කළ යුතුව තිබෙනවා. මා මෙයින් අදහස් කළේ හැම දෙනම ඒ වැරදි පහම කරනවයි කියන දේ නොවේ. කලාතුරකින් ඒ වැරදි පහ නොකරන කෙනෙකුන් ඇතිවන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් ඔවුන් අතින් වුවත් අතරතුර ඒ වැරදි කඩ නොවෙනවද කියන කාරණය ස්ථිර වශයෙන් හිතන්නට කියන්නට පුළුවන්කමක් නැහැ. පෘථග්ජන චිත්ත සන්තාන වශයෙන් සලකා බලන විට ඒ නිසා යමෙකු තමන් පස්පව කරන්නේ නැහැ කියන අදහස උඩ පන්සිල් ගන්නේ නැත්නම් ඒක වැරදි කාරණයක් බව පෙන්වා දිය යුතුව තිබෙනවා. ඒ අතරම තව කරුණක් තිබෙන්නේ හරියට කරුණු සලකනවා නම් පරමාර්ථ ධර්මානුකූලව කරුණු සලකනවා නම් ඒ හොඳ දෙයක් පිළිබඳ වචනයක් තමන්ගේ මුඛයෙන් පිට කිරීමෙන් වාක් ක්‍රියාවපයෙන් හොඳ දෙයක් තමන්ට ඇතිවෙන්නට පුළුවන්කම තිබෙනවයි කියන කාරණයක් සැලකිය යුතුව තිබෙනවා. එපමණකුත් නොව මා මුලින් දැක්වූ පරිදි එක් එක් ශික්ෂා පදයක් සමාදන් වන අවස්ථාවෙහි ඒ ඒ සිත් තුළ මුලින් දැක්වූ පරිදි කුසල පක්ෂයෙහි ගැනෙන චෛතසික රාශියක් සීලනාමයෙන්ම ගණන් ගැනෙනවයි කියන කාරණය සලකන විටත් පන්සිල් සමාදන් විය යුතු අවස්ථාවෙහි පන්සිල් සමාදන් වීම එසේ නොවීමට වැඩිය නොකර සිටීමට වැඩිය දහස් ගුණයකින් ලක්ෂ ගුණයකින් කෝටි ගුණයකින් උතුම් බව ප්‍රයෝජන සහිත බව බුද්ධ ධර්මානුකූලව නම් සලකන්නට පුළුවන්කම තිබෙනවා සැලක විය යුතුව තිබෙනවා. මෙහිදී මා දැන් පෙන්වා දෙන්නට ඕන කලේ සමාදාන වශයෙන් පන්සිල් ගන්නා පින්වතුන් තුළ ඇතිවෙන්නට ඕනෑ කරන අදහස් වලින් කීපයක් පමණයි. සමාදාන වශයෙන් පන්සිල් නොගෙනත් ඇතිවන්නට පුළුවන්කම තිබෙනවා රැකෙන්නට පුළුවන්කම තිබෙනවා මේ සිල්. මක්නිසාද
මේ සිල්ල කියන ගුණධර්ම බුදු කෙනෙකුන් වහන්සේගේ පහළ වීමෙන් පමණක් ලෝකයට ගැනෙන නැත්නම් බුද්ධ ධර්මයට පමණක් වෙන් වෙච්ච බුද්ධ ධර්මයට පමණක් ආවේනික වූ බුදු කෙනෙකුන් වහන්සේ පමණක් උගන්වන බුද්ධෝත්පාද කාලයේදී පමණක් ලැබෙන ධර්ම නොවේ බුද්ධෝත්පාද කාල නොවන අබුද්ධෝත්පාද කාලයන්හි පවා බෞද්ධ නොවන පින්වතුන් තුල පවා මනුෂ්‍ය ධර්ම වශයෙන් ඇතිවන්නට ඕනෑ කරන උතුම් ගුණ ධර්ම සමූහයකුයි මේ සිල් කියලා සඳහන් කරන්නේ ඒ නිසා විශේෂ වශයෙන් පංචශීල සමාදානයක් නැතිවත් එබඳු උතුම් ගතිගුණ උතුම් මනුෂ්‍ය ධර්ම නියම මනුෂ්‍යයන් තුල හැඟීමක් ඇති මනුෂ්‍යයන් තුල ලැබෙන්නට ඒකාන්තයෙන්ම පුළුවන්කම තිබෙනවා. එය සම්පත්ත විරති නාමයෙන් බුද්ධාගමේ උගන්වනවා. සමාදාන විරති නාමයෙන් උගන්වලා තිබෙන සීලය පිළිබඳවයි මා මුලින් පෙන්නුවේ එක් එක් සිල් පදයක් සමන් සමාදන් වුණහම සමන්ගේ දිවි යතත් ඒ සමාදන් වූ ශික්ෂා පදය තමන් කඩනු කරමි යන අදහස තමා තුළ ලැබීමෙන් ඒ සමාදාන විරතිය තමන්ගෙන් රැකෙන හැටි. සම්පත්ත විරතියෙහි සීල සමාදානයක් අවශ්‍ය නැහැ. සීල සමාදානයක් නැතිවත් ඒකෙන් අදහස් කරන්නේ සීල සමාදන් වෙන්නට ඕන නැහැ කියන එක නෙමෙයි. සීල සමාදන් විය යුතුයි. නමුත් සිල් සමාදන් වන්නට අවකාශ නැති අවස්ථාවන් හිවුවත් විශේෂයෙන් තමන් සීලයක පිහිටා නැති අවස්ථාවක වුවත් ආත්ම ගෞරවයක් ඇති නියම මනුෂ්‍යයන් හැටියට සලකනකොට තමන්ගේ තියෙන මනුෂ්‍යකම තමන්ගේ තියෙන පුරුෂකම සලකන විට ඒ පුරුෂකම හෝ මනුෂ්‍යකම උඩ වරදින් තමන්ට නිදහස් වන්නට පුළුවන් අවස්ථා කොටෙකුත් තිබෙනවා. කරුණක් හැටියට සලකතොත් මේ නිදර්ශනය සලකා බලන්න. කෙනෙකු ගමනක් යනවා. ඔහුගේ අතේ ඒ අවස්ථාවේ පොල්ලකුත් තිබෙනවා. ඔහු යන විට ඔහුගේ ඉදිරියට හාවෙක් එනවා. ඔහු මස් කන මිනිසෙක්. එවිට අර හාව මරන්නට ඕන කරන කරුණු සියල්ල සම්පූර්ණයි. හාවෙක් තමන්ට සම්බ වෙලා තියෙනවා. පොල්ලක් අපේ තියෙනවා බොහෝ විට තියෙන්නේ හාව හම්බ වෙනකොට පොල්ල නැහැ පොල්ලක් හම්බ වෙනකොට හාව නැහැ දැන් හාවත් ඉන්නවා පොල්ලක් තියෙනවා වැඩි දුරටත් ඔහු මත් කෑමට ගිජු මිනිහෙක් එතකොට මේ හාව මරා ගැනීමට උවමනා කරුණු සියල්ල සම්පූර්ණයි නමුත් ඔහු මිනිසෙක් නම් නියම මිනිසෙක් නම් මිනිස්‍ය ධර්මයේ ගැන හැඟීමක් ඇති මිනිසෙක් නම් ඒ හැඟීම උඩ ඔහුට කල්පනා වන්නට පුළුවන් දෙයක් තිබෙනවා මා මිනිසෙක් මිනිසයානම් අනුන් හෙලා හෙලා අනුන්ට තලන්නට අනුන්ට පීඩා කරන්නට අනුන්ව නසන්නට අනුන්ව කන්ට පහළ වෙච්ච කෙනෙක් නොවේ තිරිසනාගේ මිනිසා වෙන්කොට සලකනු ලබන කරුණු අතරෙහි හැම විටම අනෙකෙකුට පිහිට වීම අනෙකෙකුට උපකාර කෙනෙකුට කරදර නොකොට සිටීම මනුෂ්‍ය ධර්මයට අයිති ඉතා උතුම් කරුණුයි නිතරම මනුෂ්‍යයා කල්පනා කළ යුතුව තිබෙන්නේ තිරිසනා බොහෝ විට තිරිසනා අනෙකෙකුට හිරිහැර කරන්ට පීඩා කරන්ට ඒත් කරුණක් ඇති විට කයි වැඩි වශයෙන් සූදානම් වෙනවා නමුත් ඔවුන් කෝප කරවයි කැවුවයින් පස්සේ ඔවුන්ගෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වන්නට වැඩිපුර පුළුවන් කමක් නැහැ. මනුෂ්‍යයා පහළවන්නේ එහෙම නොව හැම විටම අනෙකෙකුට පිහිටවන්නට අනෙකෙකුට උපකාර කරන්නට අනෙකෙකුට සේවාවක් කරන්න. අනෙකෙකුට පිහිටවන්නට බැරි නම් අනෙකෙකුට උපකාරයක් කරන්නට නොකමැති නම් අවස්ථාවක් නැත්නම් එබඳු අවස්ථාවෙකි හැම විටම තමන් පරිස්සම් විය යුතුව තිබෙනවා. එහෙමනම් අනෙකෙකුට කරදරයක් නොකොටවත් මා සිටින්නට ඕනයි කියලා. ඒවා මනුෂ්‍ය ධර්ම, ස්වාභාවික මනුෂ්‍ය ධර්ම, නිසර්ගයෙන් ඇතිවිය යුතු මනුෂ්‍ය ධර්ම, උප්පත්තියෙන් ඇතිවිය යුතු මනුෂ්‍ය ධර්ම. එබඳු මනුෂ්‍ය ධර්ම කෙනෙකුට ඇති වුණොත් එහෙම ඇති වෙලා සිටින එක්කෙනා
අර අපරණ අහිංසක සතා දුටු විට අර තමන්ගේ තියෙන මනුෂ්‍යත්වයෙන් තමන් ප්‍රෞඪ වෙනවා. ඒ මනුෂ්‍යත්වයේ පිළිබඳ අදහස් තමා තුළ තදින් ක්‍රියා කරන්නට තමන්ගේ සිත යොමු කරගන්නවා. එහෙම යොමු කරගත්තොත් අර අපරණ සතා කෙරෙහි තමාගේ දයාවක්, අනුකම්පාවක්, කරුණාවක්, තමන්ගේ ආශීර්වාදය හා ආරක්ෂාව ලැබිය යුත්තේ කොට සිටීමක් තමා තුළ ඇතිවන්නට පුළුවන්කම තිබෙනවා. මේ හාව අසරණ අහිංසක සතේ මේ අසරණ අහිංසක සතාට තමන්ගේ ජීවිකාව කරගන්නට නොයෙක් දුෂ්කරතා තියෙනවා. නොයෙක් හතුරන් මැද්දේ මේ කොහේවත් ඇවිදලා කුඩු පියලිය කොළ ටිකක් කාලා යන්තම් ඒ සතා පණ රැක ගන්න. මිනිසෙකු වශයෙන් මට රැකෙන්නට පුළුවන් ක්‍රම කොතෙකුත් තිබෙනවා. මට ජීවත් වන්නට පුළුවන් ක්‍රම කොතෙකුත් තිබෙනවා. මට රැකී රක්ෂා කරගන්නට පුළුවන් පිළිවෙලවල් කොතෙකුත් තිබෙනවා. එසේ තිබියදී එසේ බලවතෙක් වූ මම එසේ බලවතෙක් හැටියට අසරණයාට පිහිට වෙන්නට බැඳී සිටින මම එසේ නොයෙක් විදිහෙන් ජීවිතය පවත්වා ගන්නට පුළුවන්කම තිබෙන මම එබඳු දෙයක් කරන්නට බැරි අසරණ අහිංසක දුර්වල සතෙකු පිටට පැනලා ඌ මරාගෙන කනවනම් එය මගේ මනුෂ්‍ය ධර්මයට කොහොම ගැළපේද මා පිටේ මනුෂ්‍යයෙක් වේද කියන මේ කාරණය නිතැතින්ම ඔහු තුළ එබඳු අවස්ථාවක පහළ වෙනවා. එසේ පහළ වීම ඔහු වැරැද්දෙන් වැළකීමට අර සතා මැරීමෙන් නිදහස් වීමට කාරණයක් වෙනවා. අන්න ඒකයි පින්වත්නි මෙතන මනුෂ්‍යත්වය තමන්ගේ තිබෙන උසස් මනුෂ්‍යත්වය මනුෂ්‍යත්වයේ තියෙන උසස්කම සැලකීම වැරදිවලින් වෙන්වීමට කොපමණ දුරට උපකාර වෙනවද කියලා තමා විසින්ම සැලකිය යුතුය කියලා මා මුලදී පෙන්වා දෙන්න ඕනෑ කෙනී. සම්පත්ත විරතිය ලැබෙන්නේ එබඳු අවස්ථාවකයි. මේ කොතරම් දුර අපේ රටේ දියුණු වෙලා තිබුණද කියන එක අතීත කතාවන් දෙස බලනකොට මේ රටට පැමිණි විදේශිකයන් විශේෂයෙන් මේ රටවැසියාගේ උතුම් ගතිගුණ ගැන ප්‍රකාශ කර තිබෙන කරුණු ගැන සලකා බලන විට අපට පෙනෙතත් එබඳු දේ අපේ රටේ ගම්වලින් අතුරුදහන් වන තරමටම ඈත් වෙලා තිබෙනවයි කියලා කියතොත් ඒක සත්‍යයට ඈත් වූවක් නොවන බව කරුණු දන්නා පින්වතුන් සලකනවා ඇති. සමහර විට සමහර ගමකදී සමහර සතෙකුට පමණක් නොව සමහර දුර්වල මිනිහෙකුටත් ශක්ති සම්පන්න මිනිසුන් 7-8 දෙනෙක් එකතු වෙලා අර දුර්වල මිනිහා වඳිද්දි පාමුල වැටිලා වඳිද්දි හිරිහැර කරන්න එපා කියලා වඳිද්දි පිහියෙන් අනින්න එපා කියලා වඳිද්දි මරන්න එපා කියලා වඳිද්දි ඉලෑට කඩන්න එපා කියලා වඳිද්දි එක අතරණයාට 7-8 දෙනෙකු එකතු වෙලා පහර දෙන තරමට ගම්බදව මිනිසුන් පිරිහිලා තිබෙනවා. හැම පළාතකම ලුණා වුණත් හැම දෙනෙකුන් අතර ලුණා වුණත් දෙබඳු සත්වයක් ඇතිව තිබෙනවයි කියන කාරණය අපට පැහැදිලිව පෙනෙනවා. ඉස්තර නියම සිංහලයන් අතර නියම බෞද්ධයන් අතර එබඳු පහත් දීන නීච සිරිත් නොපැවති බව පුරාණ කරුණු වලින් අපට සාධකව පෙන්වන්නට පුළුවන්කම තිබෙනවා. ද්වන්ද යුද්ධ කියලා ඉස්තර බලවතුන් අතර පැවති යුද්ධ දිහා බලනකොට මේක පැහැදිලිව පෙනෙනවා. ද්වන්ද යුද්ධ හැටියට සලකන්නේ යම්කිසි බලවතුන් දෙදෙනෙකු සමා සමග සිටින පිරිස සම ප්‍රමාණයට නැතිව සිටින අවස්ථාවක ඒ කියන්නේ එක්කෙනෙක් ළඟ 50ක් ඉන්නවා ඒ වෙලාවට පිරිස තව කෙනෙක් ළඟ 4-5 දෙනෙක් ඉන්නවා. එතකොට අර 50ක් මේ 4-5 දෙනත් සමග සටනක් කිසි කලක කරන්නට බැරි බව අපට පෙනෙනවා. එබඳු අවස්ථාවක අවස්ථාව බලාගෙන අර 50ක් සිටින තැනැත්තා 50ක ප්‍රධානයා 4 දෙනෙක්ගේ ප්‍රධානයව තලලා පෙළලා අමාරුවේ දාන විදිහේ නීච පහත් කල්පනාවක් දීන කල්පනාවක් අතීත සිංහලයා තුළ පැවතුනේ නැහැ. ඒ නිසා එබඳු අවස්ථාවක කරන්නේ අර 50ක් සමග ඉන්න තැනැත්තා ඒ 50 පැත්තකට කරනවා. 4-5 දෙනෙක් ඉන්න තැනැත්තා ඒ 4-5 දෙනා පැත්තකට කරනවා. ඔවුන් දෙන්න සටනට යනවා. ඒ ඔවුන් දෙන්න සටනට යාම තමයි එතන එක්තරා ප්‍රමාණයක කරට කර කියන විදිහට ගැළපෙන හැටියට ඔවුන් කරන යුද්ධය, ඔවුන් කරන පහර දී ගැනීම. ඒක සාමාන්‍ය ධර්මයට, සාමාන්‍ය මනුෂ්‍ය ධර්මයට නොගැලපෙන්නක් නොවේ.
අර අපරණය පලන්නට 50ක් 60ක් ඉදිරිපත් වීම නම් ඉතාම පහත් නීච නින්දිත නිහීන මොනම මනුෂ්‍ය ධර්මයකටවත් නොගැලපෙන ක්‍රියාවක් කොට සැලකිය යුතුව තිබෙනවා. ඒ නිසා පින්වත්නි දැන් වේලාව ඉවර වේගන යන නිසා මේකට සමන් දෙන පින්වතුන්ට ඉතාම කරුණාවෙන් මා විසින් මතක් කර යුතුව තිබෙන්නේ ජාතියක් හැටියට ආගමක් හැටියට සිංහලයන්ට බෞද්ධයන්ට අවුරුදු 2000 ගණනක පටන් පුරුදුව තිබිච්ච මේ උතුම් ගතිගුණ නැවත සිත් තුළ ඇති කරගන්නට ශික්ෂාපද මතයෙන් වචනයෙන් කියන්නට පමණක් නොව සිත් තුළ ඇති කරගන්නට අදිස්ථානයක් වශයෙන් ඇති කරගන්නට තමන්ගේ චරිතය ශක්තිමත් කර ගැනීමක් වශයෙන් ඇති කරගන්නට දැන් සුදුසු අවස්ථාව පැමිණ තිබෙනවයි කියන කාරණය ඉතාමත්ම ඕනෑකමිනුත් ඉතාමත්ම තදිනුත් සැලකිය යුතුව තිබෙනවා. එහෙම මිස එහෙම නැතිව කොතෙකුත් සිල්පද කීම් පමණකින් තමන් අදහස් කරන දෙය තමන් බලාපොරොත්තු වන දෙය සමුර්ධ වෙනවද කියන කාරණය කෙරෙහි ඉතාම තදින් සිත් යොමු කළ යුතුව තිබෙනවා. මේ කරුණු ගැන හැම දිනාගේම සිත් යොමු කරවීම ඉතාම අවශ්‍ය කාරණයක් හැටියට මා දැන් මතක් කරන අතරම මේ ගෙවිගෙන යන අවුරුද්දේ මේ ඉතාමත්ම ලොකු උනන්දුවක් ඇතිව අදිස්ථාන ප්‍රතිබද්ධ වීරියකින් යුක්තව ක්‍රියා කරන මේ වර්ෂයේ හැම බෞද්ධයෙකු තුළම මෙබඳු උතුම් අදහස් ඇති කරගෙන පිහිටුවාගෙන අදිස්ථාන වශයෙන්ම තමා තුළ ඇති කරගෙන තමන්ගේ ජීවිතයට එය සම්බන්ධ කරගෙන තමන්ගේ චරිතය සකස් කර ගැනීමට එය කාරණයක් කරගෙන මනුෂ්‍ය ධර්ම තමා තුළ ඇති කරගන්නා අදහස ඇතිව ක්‍රියා කරන්නට හැමදෙනම උත්සාහ කළ යුතු බවත් එසේ ක්‍රියා කිරීමෙන් තමන්ගේ මෙලෝ පරලෝ දෙකෙහි තමන් බලාපොරොත්තු වන සැපත අභිවෘද්ධිය සියල්ල ලබලා බෞද්ධයන් හැටියට තමන් බලාපොරොත්තු වන පරමශාන්ත අමා මහ නිවන් සැපත් ලබන්නට වෑයම් කටයුතු බවත් සලකන්න. ඉත්තාර්ථාත අම්හෙහි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාර්ථාත අම්හෙහි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාර්ථාත අම්හෙහි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මහා කරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ත්‍රි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලැබිය යුතු ආනිසංසයන් හේතු කොටගෙන මෙලෝ පරලෝ දෙක්හි සියලු සැපහා කෙලවර ජාත්‍යාදී දුකින් මිදුණු පරම ශාන්ත අමා මහ නිවන් සැපතත් ලැබේවා.